महापराक्रम बाहु रायतुमागे इदिकिरी श्रीलंका इतिहासे इता वेदगत स्मारकयन्य पोलोन्नरुवे मेन्म बटहिर सह गिनिकोनदिग लंकावेद ओहुगे इदिकिरीम वल इतिरु वू कोटस अद दक्वाम पवती पराक्रम बाहु रायतुमागे प्रधान कार्यान नोवे पुराण रजवरुंगे अगनदरे पैवती चोल आक्रमणे विनाशेद पत्सूद अनुराधपुर सह केवन कलैवट अटवीपुन रूपारामे मिहिताले सह रुवन्वली साय प्रतिसंस्करण किरीमय इन पशु पराक्रम पुराण पालन मध्यस्थान पीठ कोहु अनतुर्व कुलोन्नरुदत अवधानेय मुकलिये महापेरकुम निरिंदुन्नसिन कलावु पराक्रम समुद्रवारि कर्मांते वु कलि ये दुरातीतेकट उदुमकं कियै एसेम एय सुविशाल वारि व्यापारयक् लेसद हंदुन्वा दिय हेकि अतर नैगनहिरिन पोलोन्नरुव नगरयक् दकुणिन कलहगल गम्मानयक् उतुरिन हबरण प्रदेशयक् बटहिरिन सुदु कन्दिन दावरणय वु मननम वारि व्यापारयकि මෙය ක්‍රිස්තුවාස 1153 සිට 1186 අතර කාලයේදී පොළොන්නර යුගයේ රජකල ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැලකෙන මහා පරාක්‍රම බාහු රජ විසින් කරවන ලදී. සිංහල ජාතිය සතුව පැවති විශිෂ්ට වාරි තාක්ෂණ ඥානය විදහා දක්වන පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රම බාහු රජුගේ එක් වාරි කර්මාන්තයක් පමණි. අසමාන ශක්තියෙන් හෙබි පරාක්‍රම බාහු රජතුමාට අවශ්‍ය වූ විශාලතම වැව තම අතින් නිර්මාණය කිරීමටයි. මිනිස් දෑටින් මේ දක්වා ඉදිකොට ඇති යෝධ වාරි කර්මාන්තයක් වන පරාක්‍රම සමුද්‍රය තුළින් ජලය එකරාශී කිරීම, ගබඩා කිරීම, මිසලස බෙදා හැරීම පිළිබඳව සිංහලයා සතුව පැවති විශිෂ්ට වාරි දෙනුම් සම්භාරය මින් විද්‍යාමාන කරයි. පරාක්‍රම සමුද්‍රය එක්වක් නොවේ වාරි සංකීර්ණයකි. එම සංකීර්ණයට ලොකු කුඩා වැව් පහක් අයත් වේ. එම වැව් වනුයේ තෝපා වැව, හිරමුදු වැව, දුඹුතුළු වැව, කලහගලහ, බූ වැවය. මේ සෑම වැවක්ම අභ්‍යන්තර බැමි වලින් වෙන් වෙන්ව පැවතියේය. මහා පෙරකුම් බා රජු මේ සියලුම වැව් එක් ප්‍රධාන බැම්මකින් ඒකාබද්ධ කොට නිර්මාණය කළා විය හැකිය. පරාක්‍රම සමුද්‍රයේ විශේෂ ලක්ෂණයක් වනුයේ ද්විත්ව පෝෂක වැවක් වීමයි. එහි ප්‍රධාන සැපයුම් මාර්ගය වනුයේ තඹන් ගඟ සුදු කන්ද හරහා ගලා බසිද්දී ගල් තලාවකින් සෑදී ගංගා පතුල මත විශාල ගල් කුට්ටි අසුරා ඉදිකළ අංගමැඩිල්ල අමුණයි. ඉන් ඉක්මෙන ඇල මාර්ගය අංගමැඩිල්ල යෝධ ඇල නොහොත් ආකාශ ගංගා වශයෙන් හැඳින්වේ. දෙවන පෝෂක මාර්ගය වනුයේ එළහැර අමුණින් ගිරිතලේ වැවට ගලා එන ජලය තඹල වැවටත් කඩවල වැවටත් යොමුව පරාක්‍රම සමුද්‍රයට ගලා ඒමයි. එම ජල මාර්ගය ප්‍රදේශවාසීන් හඳුන්වනුයේ මා ඔය වශයෙනි. වංශකතා අනුව පරාක්‍රම සමුද්‍රයේ සොරෝ හතකි. ප්‍රධාන එළමාර්ග 11ක් වේ. ඒවා බොහොමයක් හඳුන්වා තිබුණේ ඉන්දියාවේ පූජනීය ස්ථානවල නම් වලිනි. පරාක්‍රම සමුද්‍ර සංකීර්ණයෙන් පෝෂණය වන කුඩා වැව් රාශියක් වැවට සමාන්තරව පිහිටා තිබිණි. දැනට ප්‍රතිසංස්කරණය කොට ඇති ප්‍රමාණය අනුව වැව් බැම්මේ දිග සැතපුම් අටහමාරක් පමණ වේ. ගැඹුර අඩි 25ක් පමණ වේ. ධාරිතාව අක්කර 5950ක් පමණ වේ. ජන ප්‍රමාණය අක්කර අඩි 98000කි. වැව යනු සුද්ධ වස්තුව කියන සංකල්පය බැහැර වී ඇති බව පෙනේ. පෙරකම් සෞරේ වැව්තා උල දක්වා
ජනාවාස ඉදිරියට ඇත. අවට පිටුවා ඇති වී මෝල් වලින් පිටවන අපවිත්‍ර ජලයෙන් දහයිය අළු වැව තුලටම ගලා යයි. මෝටල් සංචාර නිකේතන වලින් පිටවන වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය පවා වැවටම යොමු කොට ඇති බව පෙනේ. කෙසේ වුවද ප්‍රදේශවාසීන්ගේ පානීය ජලාවශ්‍යතා සපයා ගනු ලැබුණේ පරාක්‍රම සමුද්‍ර ජලයෙන්මය. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ මගින් නිත්‍යානුකූලව වගා කරනු ලබන අක්කර ප්‍රමාණය 19632 වුවත් අක්කර 25188කට වඩා වැඩි භූමි ප්‍රමාණයක දීගොවිතෙන සිදු කරයි. මෙමගින් සිත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 12137කි. මීට අමතරව ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ කතා කිරීමේදී සමස්තයක් වශයෙන් ගත්තල ඒ අප රටේ වී නිෂ්පාදනයෙන් 5%ක දායකත්වයක් ලබා දෙයි. සාමාන්‍යයෙන් වී අස්වැන්න ජල කන්නේදී අක්කරයට බුසල් 100 සිට 130 වන අතර මහා කන්නේදී අක්කරයට බුසල් 97 සිට 110 දක්වා පමණ වේ. එය වර්ෂයකට රුපියල් බිලියන 4.4ක දායකත්වයක් ජාතික ආර්ථිකයට සපයනු ලබයි. මේ සල් විශාල ප්‍රමාණයක දායකත්වයක් දක්වන මෙම ව්‍යාපාරය තුළින් බොහෝ රැකිය අවස්ථාවන් නිර්මාණය වී ඇත. උදාහරණ ලෙස වී ගොවිතැන අතිරේක භෝග වගාව නිර්දිය මත්ස්‍ය කර්මාන්තය විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය නිවතු වගාව සත්ව පාලනය ආදී රැකියා මෙන් පානීය ජල අවශ්‍යතාවද දැකිය හැකිය. සංචාරක ආකර්ෂණය අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන වසුගමුව ජාතික වනෝද්‍යානයේ මේ තුළ පිහිටීම නිසා දෙස්සිදෙස් සංචාරකයන්ගේ නොමන අවධානයට සහ ආකර්ෂණය ලක්ව ඇත. එයද ජාතික ආර්ථිකය පෝෂණය කිරීමෙහිලා මහඟු දායකත්වයක් ලබා දෙයි.